සුබ සඳවක් අයිටන් සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම තාරිකා මිහිරංගනී ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස් තල වෙත ජනාධිපති කටාර් රජු සහ අග්‍රාමාත්‍යවරයා මුණගැසී ද්විපාක්ෂික සාකච්ඡා විවාදයට සියල්ල සූදානම් මහින්දට සහ අනුරට ITN වෙතින් ලිපි පොලිසියට සිදු කරන දේශපාලන බලපෑම් කතාවේ ඇත්ත මේ ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍යයි මෙවැනි කිසිම බලපෑමක් පොලිසියට නැහැ පස් දිනකට මරු කැඳ වූ රිය අනතුරු දෙකක් අතරතුර අනුවණෙක් කළ ක්‍රියාව අපරාජිතව ජාත්‍යන්තර දර්ශකයේ අංක 1 පසුවන කූඹියෝ පාකිස්තානයේ හිටපු අගමැති නවා ශරීෆ් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු දැන් පුවත් සවිස්තරාත්මකව කටාර් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමින් බින් අහමඩ් අල්තානි රජු මුණ ගැසී ද්විපාක්ෂික සාකච්ඡා අද සිදු කළා. මීට අමතරව ජනාධිපතිතුමා එරට අග්‍රාමාත්‍ය අබ්දුල්ලා බින් නසර් ඛලීෆා අන්තානි මහතාද මුණ ගැසුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ කටාර් අග්‍රාමාත්‍ය අබ්දුල්ලා බින් නසර් ඛලීෆා අන්තානි මහතා අතර හමුව සිදු වුණේ අද පෙරවරුවේ. කටාර් අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනාධිපතිතුමා නමතන්ගෙන සිටි දෝහා නගරයේ හෝටලෙ වෙත පැමිණ එතුමා මුණ ගැසීම විශේෂත්වයක්. කටාර් ශ්‍රී ලංකා ද්විපාක්ෂික සබඳතා ඉදිරියේදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශක්තිමත්ව පවත්වාගෙන යාම පිළිබඳව දෙරටේ නායකයන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ කටාර් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයේ දෙවන දිනේ වන අද දිනේදී කටාර් රාජ්‍යයේ එමීර්වරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුව පවත්වනු ලැබුවා. ඒ කටාර් රාජ්‍යයේ එමීර් දිවාන මන්දිරයේදී කටාර් රාජ්‍යයේ එමීර්වරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස සමග ද්විපාක්ෂික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව දෙරටට වැදගත් වන්නා වූ ගිවිසුම් හතකට අත්සන් තැබීමට කටයුතු කළා. මෙම ද්විපාක්ෂික සාකච්ඡාවල්දී ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ශ්‍රී ලංකාවට වැදගත් වන කරුණු රසක් පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවා. මෙහිදී ශ්‍රී ලංකන් ගුවන් සේවය කටාර් රාජ්‍ය සමග හවුල්කාරීත්වයක් ඇති කර ගැනීම පිළිබඳව ගරු ජනාධිපතිතුමන් විසින් සිදු කරන ලද යෝජනාවට කටාර් එමීර්වරයා විසින් ඉතාමත් ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා 150,000කට අධික ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරත වන අතර ඔවුන්ගේ දුවා දරුවන්ට අධ්‍යාපන කටයුතු හැදෑරීමට කටාර් රාජ්‍යයේ මැදිහත්වීම මත අධ්‍යාපන ආයතනයක් පිහිටුවීම වෙනුවෙන් ගරු ජනාධිපතිතුමන් විසින් සිදු කරන ලද යෝජනාවටද කටාර් රාජ්‍යයේ එමීර්වරයාගේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් කටාර් රාජ්‍ය වෙත ආනයනය කරනු ලබන භාණ්ඩවලට පනවා තිබෙන බදු සහනයක් ලබා ගැනීම පිළිබඳවද ගරු ජනාධිපතිතුමා විසින් මෙහිදී ඉල්ලීමක් සිදු කරනු ලැබුවා. මේ සියලු කරුණු පිළිබඳව ඉතාම ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ එමීර්වරයා ඉදිරියේදී ශ්‍රී ලංකාව සමග ඇතිකර ගැනීමට හැකි සම්බන්ධතාවයන් සහයෝගයන් සහ සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවේ සහ කටාර්හි සමාජිකයන්ගෙන් සැඳුම්ලත් විශේෂ කමිටුවක් ඇති කිරීමටද මෙම ද්විපාක්ෂික සාකච්ඡාවල්දී තීරණය කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් මුණ ගැසුනේ ඊයේ පස්වරුවේ දෝහා නගරයේදී. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් රට නිවැරදි මාවතකට ගමන් කිරීම පිළිබඳව මෙහිදී ඔවුන් ජනාධිපතිතුමන්ට ප්‍රශංසාව පළ කළා. විවිධ ක්ෂේත්‍ර තුල කටයුතු කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඔවුන් සියලු දෙනා ජනාධිපතිතුමා පිළිගත්තේ මහත් හරසරෙන් යුතුවයි. කටාර්හි ශ්‍රී ලංකා එකමුතුවේ සභාපතිවරයාද මෙහිදී අදහස් දැක්වුවා. මැද පිරිදිග ප්‍රථම සංචාරය හැටියට මෙරටට ඔබතුමා අපි බලන්න ආපු එක ගැන ශ්‍රී ලංකා ප්‍රජාවේ ප්‍රණාමය මා පුද කරනවා. වගේම මා ගෞරවයෙන් මතක් කරනවා සියලුම දෙනා අද බොහොම සතුටින් මේ රටේ සේවය කරනවා. ඒක නිසා ඒකේ ගෞරවය ගරු ජනාධිපතිතුමාට ලැබෙනවා. අපේ රටේ අභිමානය ගෞරවය රැකගෙන අපේ ශ්‍රී ලාංකිකයන් මේ රටේ ඉතාමත් හොඳින් රැකියාවල් කරගෙන මේ රටේ සේවය කරනවා. අනුතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රැස්ව සිටි පිරිස අමතමින් පැවසුවේ සමාජ මාධ්‍ය ජාල සහ වෙබ් අඩවි මගින් වාදින ශ්‍රී ලංකාවට වඩා එහි සැබෑ තත්වය බොහෝ වෙනස් බවයි. ශ්‍රී ලංකාව පිළිබඳව නිතර තොරතුරු ඔබ දකිනවා අසනවා. බොහෝ විට රට පිළිබඳව තොරතුරු ලබාගන්නේ අන්තර්ජාලය හරහා. මම බොහොම පැහැදිලිව ඔබට කියන්නට ඕන අන්තර්ජාලයෙන් Facebook වෙබ්සයිට් හරහා නම් ඔබ දකින ලංකාව
ඊට වඩා බොහෝ වෙනස් කියන එක. රට කඩනවා, රට බෙදනවා, බුද්ධාගම නැති කරනවා, හමුදා කඳවුරු ඉවත් කරනවා, උතුර දෙනවා. මේ විදිහේ දේවල් තමා බොහෝ වෙලාවට අන්තර්ජාලය හරහා ඔබ දකින්න. අපි 2015 ජනවාරි 8 වෙනිදා අලුත් ආණ්ඩුවක් ඔබෙත් මගෙත් මාතෘභූමියේ නිර්මාණය කළේ වඩා යහපත් සමාජයක් ගොඩනගන්නයි. දූෂණය, වංචාව, අක්‍රමිකතාවය ඒ සියල්ල නැති කරන ගුණාත්මක දේශපාලන පරිසරයක් තුළ යහපත් රටක් හදන්නයි. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස ඒ සියල්ල සැබෑ ලෙසම සත්‍ය ලෙසම භුක්ති විඳින සමාජයක් ගොඩනගන්නයි. ඒ නිසා අපේ පැහැදිලි අරමුණ රටේ වගේම රටෙන් පිට සිටින සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ගෞරවාන්විත බවක්, වැදගත් බවක් ඇති රටක් විදිහට අපේ රට ගොඩනැගීමයි. ලොව සිදුවන තාක්ෂණික විප්ලවය ශ්‍රී ලංකාවේද සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. දේවි බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා පැමිණි අග්‍රාමාත්‍යවරයා විදුහල්පතිනි WDPK සමරසිංහ මහත්මිය සහ සිසු දරුදරියන් මහත් හරසරින් පිළිගත්තා. වාර්ෂික ත්‍යාගලාභී ශිෂ්‍යාවන් වෙත ත්‍යාග ප්‍රදානය සිදු කෙරුණේද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ හිටලුව බාරගන්නා සිසු දරුදරියන් තාක්ෂණය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ හමුවේ ජයග්‍රහණය කරවීමට උනන්දුවෙන් කටයුතු කළ යුතු බවයි. දිනන්න දේවි බාලිකාව ශිෂ්‍යාවන්ගේ සහයෝගය අපි ඉල්ලනවා. මොකද තව දශක දෙක තුනකින් මේ ශිෂ්‍යාවන් තමයි ඉදිරියට එන්නේ. අපි ජීවත් වෙන්නේ අද තාක්ෂණ විප්ලවයකින් බිහි වෙන සමාජයක. අද විශාල නවීකරණයක් ලෝක සිදු වෙනවා. ලංකාවේ තේ නවීකරණය සිදු වෙන්නේ නැත්නම් අපි මේ සටනෙන් පරාජය වෙනවා. ඒක හැම අංශයකටම බලපාන. මම පාසල් ගිය කාලෙදී මට ආඩම්බර වෙන්න පුළුවන් අපිට ඉදිරියෙන් තිබුණේ ජපානය විතරයි කියලා. අද අගමැති හැටියට මට කනගාටු වෙන්න තියෙනවා. අපි පිටිපස්සේ තව රටවල් හතරක් පහක් විතරයි කියලා. ඒත් අපිට මේ අභියෝගය ජය ගන්න පුළුවන්. අපිට ලෝකෙ එක්ක එකතු වෙන්න තියෙනවා. අපි ලෝකයේ ඒකාබද්ධ වෙන්නේ අපි නවීකරණයක් ඇති කළා. ඒ නවීකරණය තමයි අද බලන්න අපි හැම අංශයෙන්ම ආරම්භ කරන්නේ. අපි තාක්ෂණය සම්පූර්ණයෙන්ම යොදවන්න. අපේ කර්මාන්ත ශාස්ත්‍රයේ තාක්ෂණය යොදවන්න. අපේ දැනුම යොදවන්න. සමාජය සම්පූර්ණයෙන්ම අලුත් වෙනවා. උත්සවයට සහභාගී වීම නිමිත්තෙන් විශේෂ සමරතුලිනයක්ද අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමුවා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දෙසනායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අතර ව්‍යවස්ථාව සම්බන්ධ ප්‍රසිද්ධ විවාදයක් සඳහා පහසුකම් සැලසීමට ITN ආයතනය සූදානමින් පසුවන බව එම දෙපාර්ශ්වයටම ලිඛිතව දැනුම් දීමට අද පියවර ගත්තා. ඒ අනුර කුමාර දෙසනායක මහතා මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට එන්න එකල අභියෝගයට අනුවයි. මම අභියෝග කරනවා වීරවංශගේ නායකයාට මහින්ද රාජපක්ෂට විවස්ථාව ගැන විවාද කරපු මහින්ද එක්ක. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර විවාදය සියලු ජාත්‍යන්තර විකාශන ප්‍රමිතීන්ට අනුව සිදු කිරීම සඳහා පහසුකම් සැලසීමට ITN ආයතනය සූදානම්ව සිටිනවා. ඒ අනුව අදාළ විවාදය සඳහා සහභාගී වන ලෙස දෙපාර්ශ්වයටම ITN ආයතනය ලිපි මගින් ඇරයුම් කිරීමට කටයුතු කළා. අනුර කුමාර දිසානායක මහතාට මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාටද විවාදයේ පැවැත්විය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට නියෝජිතයෙකු පත්කරන ලෙස ITN ආයතනය එම ලිපිය මගින් ඉල්ලා සිටියා. මේ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් කඩිනම් පිළිතුරක් ලැබෙන තෙක් ITN ආයතනය අවධානයෙන් පසුවනවා. අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්තේ රොද්‍රිගෝ සම්බන්ධයෙන් සහ අනිකා විජේසූරිය මහත්මියට තර්ජන ඇති බවට සිදුකරන පරීක්ෂණ සඳහා දේශපාලන බලපෑම් එල්ල වී ඇති බවට මාධ්‍ය තුල පළවී තිබුණා. ඒ සියල්ල සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් අදාළ මාධ්‍ය ආයතනවලටද දැනුම් දීම් කටයුතු කළ බවයි. මේ ප්‍රවෘත්තියේ ඊයේ දින ප්‍රධාන පුවත්පත් ප්‍රවෘත්තිය වශයෙන් පළ වෙලා තිබෙනවා. පාතාලයන් දෙකක් බේරා ගන්න ඇමති දෙපළගෙන් පොලිසියට බලපෑම් කියලා. දැන් මේ සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයේ යෙදෙන සියලුම ඉහළ නිලධාරීන්ගෙන් පොලිස්පතිතුමා ඊයේ දින හවස් වන විට පරීක්ෂා කරලා බැලුවා. මේ ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍යයක්. මෙවැනි කිසිම බලපෑමක් පොලිසියට නැහැ. ඒක පැහැදිලිව කියන්න ඕනේ. දැනට දින කිහිපයකට කලින් දිවුලපිටිය ප්‍රදේශයේදී
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට වෙඩි තැබීමට පැමිණි එක් අපරාධකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වුණා. තවත් 7 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒ අත්අඩංගුවට ගත් 7 දෙනා අතර ඉන්නවා බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් රන්දීර් ආසිරි රොඩ්‍රිගෝ නැමැති පළාත් සභා මන්ත්‍රීවරයා. ඉතාමත් පැහැදිලිව කියන්න ඕන අපේ පොලිසිය විසින් සිදු කරන අපරාධ විමර්ශනවලට මෙවැනි ආකාරයේ කිසිම බලපෑමක් වර්තමානයේ නොමැති බවට. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු බලපෑමකින් තොරව පරීක්ෂණ මෙහෙවන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා. අද පුවත්පත් කිහිපයක තවත් ප්‍රවෘත්ති වගයක් පළ වෙනවා. රණිකාල්ට කළ මරණ තර්ජන පිළිබඳව CID පරීක්ෂණ නවතාලීමට ඇමති දෙපළකගෙන් බලපෑම්. මේකට සමගාමීව ලංකාදීප පුවත්පත. අනිකාට ජීවිත තර්ජන පරීක්ෂණ CID කෙන් ඉවත් කරන්නයි බලපෑම් යනුවෙන් ශීර්ෂයක් යන. ඩේලි මිර පුවත්පතේ පළවෙනි පිටුවේ සඳහන් වෙනවා Death Threats on Anika Vijayasuriya Political Influence on IGP to stop CID probe. මේ කිසිදු විමර්ශනයකට කිසිදු බලපෑමක් නැහැ. අද මේ පුවත්පත් තුනේම පළවෙලා තිබෙන මේ ප්‍රවෘත්තියත් ඉතා පැහැදිලිව ඉතා වගකීමෙන් කියනවා අසත්‍යයක්. පොලිස්පතිතුමාට මෙවැනි බලපෑමක් ඇවිල්ලා නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීත්‍යානුකූල රාමුව තුළ ඔවුන්ගේ ඒ බලතල අනුව ඒ විමර්ශන දිකටම සිදු වෙනවා. ජාත්‍යන්තර ටෙලිනාට්‍ය ශ්‍රේණිගත කිරීමක් සඳහා තේරීපත් වූ මෙරට ප්‍රථම ටෙලිනාට්‍ය බවට ITNH විකාශය වන කූඹියෝ ටෙලිනාට්‍ය පත්වී හමාරයි. IMDB වෙබ් අඩවියේ ශ්‍රේණිගත කිරීමවලට අනුව 90.9% අගයක් ලබා ගනිමින් කූඹියෝ ටෙලිනාට්‍ය ප්‍රථම ස්ථානයේ රැඳී සිටිනවා. විදෙස් රටවල ඉහළ ප්‍රේක්ෂක ප්‍රචාර ලබාගත් බ්‍රේකින් බ්‍රෑන්ඩ් ටෙලිනාට්‍ය මාලාව සහ ද වය ටෙලිනාට්‍ය මාලාව අභිබවා යෑමට කූඹියෝ ටෙලිනාට්‍යට හැකිවීම ITN අප සිහිපත් කරන්නේ මහත් අභිමානයෙන්. ලෝපුරා මිලියන 80ක පමණ තිරසකගේ පරිශීලනයෙන් යුතු IMDB වෙබ් අඩවියේ ශ්‍රේණිගත කිරීමවලට කූඹියෝ ටෙලිනාට්‍ය ඇතුළත් වී ඇත්තේ අපරාධ මේ සිදුවීම් පාදක කරගත් ක්‍රයිම් කාණ්ඩයටයි. IMDB වෙබ් අඩවියේ ශ්‍රේණිගත කිරීමවලට අනුව එම කාණ්ඩයේ දෙවන ස්ථානය ලබාගෙන තිබෙන්නේ ඇමරිකානු ටෙලිනාට්‍ය මාලාවක් වන බ්‍රේකින් බෑඩ් ටෙලිනාට්‍යයි. පිළිකා රෝගයකින් පීඩා විඳින පියකු රසායන විද්‍යා ගුරුවරයෙකු ලෙස සේවය කරමින් තම පවුල ගොඩනැගීම සඳහා වෙරදරන ආකාරය එහි ඇතුළත්. එය හොඳම රූපවාහිනී ටෙලිනාට්‍ය මාලාව සඳහා වන ප්‍රයිම් ටයිම් එමි සම්මානයෙන්ද, හොඳම නළුවා සඳහා වන සැටලයිට් සම්මානයෙන්ද, ග්ලෝබ් සම්මානය ඇතුළු සම්මාන ගණනාවකින්ද පිටුම් ලබා තිබෙනවා. IMDB ශ්‍රේණිගත කිරීමවලට අනුව තෙවන ස්ථානය ලබාගෙන සිටින්නේ ද වය ටෙලිනාට්‍ය මාලාවයි. මද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටින්නන්, මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මද්‍රව්‍ය නාශක සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කරන්නන් වටා ගැතුණු මෙම ටෙලිනාට්‍ය බ්‍රිටිෂ් ඇකඩමි ටෙලිවිෂන් ඉන්ටර්නැෂනල් සම්මානය ඇතුළු සම්මාන ගණනාවකට නිර්දේශ වුණා. මේ සියල්ල අභිබවා කූඹියෝ ටෙලිනාට්‍ය කාණ්ඩයේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ 90.9% අගයක් ලබා ගනිමින්. ඒ ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍යයක් IMDB ශ්‍රේණිගත කිරීමවලට ඇතුළත් වූ ප්‍රථම අවස්ථාව වෙමිනුයි. සමාජ ජාලා වෙබ් අඩවි හරහා කූඹියෝ වෙත ලැබෙනා වූ ප්‍රතිචාර වලින් ප්‍රේක්ෂකයන් කූඹියෝ වෙත ඇබ්බැහි වී ඇති ආකාරය පැහැදිලි වනවා. නරක ළමයි එම නොවේ අපි මම ටෙලිනාට්‍ය කරවන්නේ අවුරුදු 8කට පස්සේ. ටෙලිනාට්‍ය තුළ රංගන ශිල්පීන්ට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියන එක ඉතා හොඳින් පැහැදිලි වෙන නිර්මාණයක් තමයි කූඹියෝ කියන්නේ. විශේෂයෙන් ITN එකට ස්තුතිවන්ත වෙනවා මෙවැනි ගුණාත්මක ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන් අතරට ගෙනෙන්න කටයුතු කිරීම සම්බන්ධව. ඉන්දියන් ටෙලිඩ්‍රාමා වලින් වෙනස් වෙලා අපේ විදියට හදපු එකක් හින්දා බලන්න ආස හිතෙනවා. මිනිසුන්ට ටෙලිනාට්‍ය බලන පුරුද්දක් ඇති කරපු ටෙලිඩ්‍රාමා එකක විදියට කූඹියෝ හඳුන්වන්න පුළුවන්. ටෙලිනාට්‍ය කලාවේ අලුත් පියවරක් විදියට දැක ගන්න පුළුවන් මේ ටෙලිනාට්‍ය. කට්ටිය කතා වෙච්ච හින්දා වෙනස්ම ඩ්‍රාමාවක් කියලා කියපු හින්දා බැලුවා. ඒක ඇත්තට මේකේ තියෙන කැමරා ෂොට්, මේ කතාව එයා ගලාගෙන යන විදිහ එක දිගට බලාගෙන ඉන්න පුළුවන් සම්පූර්ණම. ඒක මම හිතන්නේ ටෙලිනාට්‍ය කලාවේ ලොකු වෙනසක් වෙයි කියලා මම හිතනවා. අලුත් වැඩක් ලංකාවේ මෙතෙක් නොවිච්ච. ඒකෙන් වාහනය ගන්න නැත්නම් තව සල්ලි ටිකක් මදි. 100ක් විතර. රුපියල් 1500ක් විතර දෙනවා ඒක ටික තමයි මදි. ඇස් පාක් අතර වෙලා උඩුගුරුන් යන් වෙලා වේලි වේලි ඉන්නකොට පවුනේද කියලා ගෑනු කරානියක් හොයලා දෙන්න යනක විහිළුවක් නේදවත් මං හිතුව බෙන්නේ ටේක් කෙයාර් බබා අනේ සීට් ඕ මුඤ්ඤ 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 මුඤ්ඤ
ප්‍රේක්ෂකයන් ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යාමේ මාධ්‍ය වගකීම සැමදා නිසි ලෙස ඉටු කළ නාලිකාවක් ලෙස අප කූඹියෝ ඔබ වෙත ගෙන එන්නේ මහත් ආඩම්බරයෙන්. බැලූ නොබැලූ සියලු දෙනාට කූඹියන්ට ඇබ්බැහිවන්නයි අපේ මේ ආරාධනය. අපිට බඩුව ගන්න බැරුණාට ඒක සම්පූර්ණ අතල් එක අපිට ගන්න පුළුවන් වෙනවා. ඒක වෙනම